Junta. සියලුම දෙනාට සුභ සාන්ති මංගල්‍යයක් ජය සාන්ති මංගල්‍යයක් වේවා සිරි සුභ මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා මංගල නැකතකින් මංගල විදිහට මංගලම් නර්තනය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහනේ 13 වසර නර්තන විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මංගලම් ක්‍රියාකාරකම මංගලම් නර්තනය පිළිබඳ ක්‍රියාකාරකම කරන්නයි අපි අද දිනේ සූදානම් වෙන්නේ. ඉතින් මේ මංගලම් නර්තනය කියන්නේ වචනාර්ථයෙන්ම යහපත් අවස්ථාවක් නැත්නම් මංගල්‍ය අවස්ථාවක් නැවුම් අවස්ථාවකට යෙදෙන නර්තනයක්. ඉතින් මංගලම් නර්තනයේ සුවිශේෂ වශයෙන්ම භාවිතා වෙන්නේ ආධුනික ශිල්පීන් නර්තනය ප්‍රගුණ කරලා තමුන්ගේ ශිල්පීය හැකියා සභාවට පෙන්වනකොට කලෙලි බහිනකොට මංගල අවස්ථාවේදී නර්තනය කරන්න තමයි මංගලම් නර්තනය බොහෝ විට වර්තමානයේ වෙනකොට භාවිතා වෙන්නේ. ඉතින් මෙහිදී අපි ඔබේ නිපුණතාවය හඳුනා ගන්න ඕන නර්තනය හා සැබැඳි. ඔබට දැන් තිරේ දිස් වෙනවා ඔබේ නිපුණතාවය නර්තනය හා සැබැඳි මූලධර්ම අනුගමනය කරමින් ප්‍රායෝගික කුසලතා ප්‍රදර්ශනය කරයි. මේකේ නිපුණතා මට්ටම වෙන්නේ වෙනත් සම්ප්‍රදායන් වලට අදාළ නර්තනාංග දෙකක් ඉදිරිපත් කරයි. ඒ කියන්නේ ඔබ ප්‍රධාන විෂය වශයෙන් පහත රට නර්තනය එහෙම නැත්නම් සබරගමු නර්තනය හදාරන ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් නම් ඔබට ඔබ හදාරන් නැති ප්‍රධාන සම්ප්‍රදායෙන් බැහැර සම්ප්‍රදායන් දෙකකින් නර්තනාංග ඉදිරිපත් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපි උඩරට සම්ප්‍රදායට අදාළ මංගලම් නර්තනය ඔබට මේ ක්‍රියාකාරකම ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මෙම ක්‍රියාකාරකම අවසන් වෙනකොට ඔබ මෙන්න මේ ඉගෙනුම් පළ අත්පත් කරගෙන තියෙන්න ඕන. ඔබට දැන් දිස් වෙනවා උඩරට සම්ප්‍රදායෙහි මූලික අංගහාර චලන සාම්ප්‍රදායික අනන්‍යතා හා ගායන වල සුවිශේෂ ලක්ෂණ අගයමින් අදහස් දක්වයි. මංගලම් නර්තනංගේ සුවිශේෂ ලක්ෂණ අගයමින් අදහස් දක්වයි. ඒ වගේම උඩර නර්තන සම්ප්‍රදායට අයත් මංගලම් නර්තනයේ බෙරපද තාල තබමින් කියන්ට ඒ වගේම මංගලම් තානම කවි ගායනා කරන්නට ඒ වගේම මේ සාම්ප්‍රදායික අනන්‍යතා ලක්ෂණ ඒ වගේම උඩරට නර්තන සම්ප්‍රදායේ තියෙන අංගහාර මූලික හැඩතල රැකගනිමින් මේක නර්තනයක් විදිහට ඉදිරිපත් කරන්න ඒ වගේම සාමූහිකව ඔබගේ පන්ති කාමරේ අනිකුත් යහළු යෙහෙලියන් සමග එකතු වෙලා මේක සාමූහික නර්තනාංගයක් විදිහට ඉදිරිපත් කරන්න ශිල්පීය කුසලතා උඩරට නර්තන සම්ප්‍රදායට අදාළ පැනීම් කැරකීම් වෙනත් සුරල් ආදී පෑගීම් ආදී ශිල්පීය නිපුණතා ඉදිරිපත් කරන්න මේ ක්‍රියාකාරකම අවසානයේදී අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ආරම්භ කරමු මංගල නැකතකින් මංගලම් නර්තනය. මේකේ තාල රූපේ වෙන්නේ තුන්සුලු දෙමහා පස්තිත. තුන්සුලු දෙමහා පස්තිත. දැන් ඔබට තිරේ දිස්සෙනවා හොඳින් බලන්න. මේ තාල රූපේ අපිට නිතර නිතර හමුවන තාල රූපයක් නෙමෙයි. මංගලම් නර්තනයේදී පමණයි උඩරට සම්ප්‍රදායේදී අපිට මේ තාල රූපය අපේ අධ්‍යයන සීමාව තුළ හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේක සුවිශේෂ තිත් රූපයක්. සුළු තිත් තුනකුත් මහ තිත් දෙකකුත් එකතු වෙලා 2 2 2 4 4 කියන මාත්‍රා පිහිටීම තුන් සුළු දෙමහා පස්තිත. මෙහි බෙරපදයේ වෙන්නේ දොන් තකු දොම් ජින් තක තරිකිට. හොඳයි දරුවනේ අපි මංගලම් නර්තනයට අදාළ බෙරපදය තාලේ තබමින් දැන් කියමු. අපි තාලේ තබමින් බෙරපදය කියනවා ඔබත් අප සමග තාලේ තබමින් මේ බෙරපදය කියන්න. මෙතෙන්දී අපි අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි මේ බෙරපදය කියනකොට ලයමානය පිළිබඳව. මොකද මංගලම් කියන්නේ බොහොම පද පහත්තියට නටන නර්තනය. මේකෙදී අපි ඉක්මන් වෙන්න හොඳ නැහැ. උදාහරණයක් විදිහට මේක අපි කිව්වොත් එහෙම දොම් තක්කු දොම් චින් තක්ක තාරි කිට දොම් තක්කු දොම් මේ වේගය මේ නර්තනයට ගැළපෙන්නේ නැහැ. ඒක සුදුසු නැහැ. මේක පද පහත්තියට හොඳින් අඩු ලයමානයකින්
නටන්න ඕන නර්තනයක්. ඒ නිසා අපි මේ වගේ ලයමානයක් මෙතෙන්දි රැක ගන්නවා. තෙත් 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 තෙයි තෙයි දොම් තක්කු දොම් චින් තක තාරි කීට දොම් තක්කු දොම් චින් තක තාරි කීට. හොඳයි දරුවනේ, දැන් අපි මේ ලයමානයත් රැකගෙන බෙරපදයට වාදනය කරන ගමන් අපි මංගලම් වලට අදාළ තානම ගායනා කරමු. ඒ සඳහා අපේ නිලුපුල් ගුරුතුමා සූදානමින් ඉන්න ඔබ වෙනුවෙන් මේ තානම ගයන විදිය කියලා දෙන්න. ඔබට තිරේ දිස්සෙනවා දැන් තානම, ඒ සමග ගායනා කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. දරුවනේ අපේ තානම තාලය තබමින් ගායනා කළා. දැන් අපිට තියෙන්නේ මේ තානමට අත ගන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න. මංගලම් වලට අත ගැනීමෙදිත් අර තාල රූපේ රැකගෙන පද පහත්යෙන් යුක්තව ඒ මංගලම් වල තියෙන මේකේ තුනුරුවන්ගේ ගුණ ගායනා කරලා තුනුරුවන්ගෙන් අවසර ගැනීම, දෙවියන්ගෙන් අවසර ගැනීම, සබ ගුරු දෙමව්පියන්ගෙන් අවසර ගැනීම, සභාවෙන් අවසර ගැනීම සහ සභාවේ පැමිණ සියලු දෙනාට නර්තනයේ යෙදෙන අයට වාදනය කරන අයට සිරිසුබ මංගල්‍යයක් ජයසුබ ජය වේවා කියලා ප්‍රාර්ථනා කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මෙතන පූජාර්ථය රැඳෙන නිසා මේ භාවයන් බොහොම ශාන්ත රසේනුත් යුක්තයි. ඒ වගේම ඉදිරිපත් කරන ඉරියව්ව බොහොම පද පහත්යෙන් සහ අඩු ලයමානයක තමයි තියෙන්නේ. හොඳයි, අපි ආරාධනා කරනවා ඉසුරු ගුරුතුමන්ට අත ගැනීම ඔබට ඉදිරිපත් කරන්න කියලා. දරුවනේ ඔබ මෙහිදී අවධානය යොමු කරන්න ඕන සුවිශේෂ කාරණා කීපයක් තියෙනවා. මේ අත ගැනීමේදී
අත අපි බලන විදිය දැන් ඔබ දැක්කා මේ අත ගැනීමත් සමග අත ගැනීමේදී බලන විදිය අත යන පැත්තට අත දිගෑරපුවාම ඒ පැත්තට හැරිලා තමා ශිල්පියා අත දිහා බලන්නේ එතකොට ඒ ගති ලක්ෂණ එතෙන්දී අර උඩරට නර්තනයේ තියෙන අභිමානවත් බව තේජස් ස්වරූපේ නැත්තම් වෙස්සඳ ගත්තාම ශිල්පියෙක්ගේ තියෙන ඒ අභිමානවත් බව හොඳින් ප්‍රදර්ශනය වෙනවා ඒ බැලීම තුළ ඒ වගේම හමාර කිරීම ඒ අත ගැනීම හමාර කරන විදිය අපි ඉගෙන ගන්න ඕනේ එතන සුවිශේෂයි මේ හමාර කිරීම මංගලම් වල ඒ නැවත වතාවක් අපි බෙරපදයට ඔබට කරලා පෙන්නනවා ඉතින් දරුවනේ හොඳින් අධ්‍යයනය කරන්න මේක කොහොමද අපි හමාර කරන්නේ කියලා හොඳයි ඉසුරු ගුරුතුමාට නැවතත් ආරාධනා කරනවා බෙරපදයට අනුව කොහොමද හමාර කිරීම සිද්ධ වෙන්නේ කියලා ඔන්න අත ගැනීම දොම් තාකු දොම් චින් තාක තාරි කිට දොම් තාකු දොම් චින් තාක තාරි කිට ඔබට එතෙන්දි පැහැදිලි වුණා දොම් තකු දොම් චින් තාක තාරි කිට කියන අවසාන කොටසට තමයි මණ්ඩියට ඇවිල්ලා බෙරපදයට බෙරපදේ අත ගැනීම හමාර කළේ දොන් තකු දොම් ජින් තක තරිකිට කියන බෙරපදේ අවසාන කොටසට අත ගනිමින් ඉඳලා ගී මණ්ඩියේ ඉඳලා සාමාන්‍ය මණ්ඩියට පාගලා පිටිපස්සට මාත්‍රා ගමන් කරලා නැවතත් මණ්ඩියට පාගලා අපි සූදානම් වෙනවා මාත්‍රයක් නටන්න ඔබට දැන් තියෙන්නේ අපිට මාත්‍රය පැහැදිලි කරලා දෙන්න නැවතත් ඉසුරු ගුරුතුමන්ට ආරාධනා කරනවා පළවෙනි මාත්‍රය ඔබත් සමග නර්තනයේ දෙන්න ඔබට පැහැදිලි කරන්න කියලා අපි බලමු කොහොමද පළවෙනි මාත්‍රය ආරම්භ කරන්නේ හොඳින් බලා ගන්න මම හිතනවා පාද අභ්‍යාසයේ පමණක් පෙන්වුවොත් පැහැදිලි මුලින්ම ඔන්න දකුණු කකුල පොළවට හොඳින් තිබ්බා දොම් හොඳින් කකුල් උස්සලා වම් කකුල පිටිපස්සට ගත්ත ඇඟිලි කොට්ට පිහිටියේ තාක්කු නැවතත් මණ්ඩියට දොම් නැවතත් මණ්ඩියට චින් ඒ කොටස බොහොම පැහැදිලි අපි නැවතවතාවක් බලමු කොහොමද වෙන්නේ කියලා සූදානම් වෙන්න ඔබ සියලුම දෙනා හොඳයි තේ දොම් තා කු දොම් චින් දැන් මණ්ඩියෙන් අපි නැකිටින්නේ නැතුව හිමින් හැරිලා දන ගහනවා දකුණු පැත්තට ඒ දන ගැහිම තුල බලන්න දන ඉස් දෙක අතර තුර තියෙන ඇදිච්ච ඉඩ මේක මම ඉසුරු ගුරුතුමාන්ට කියනවා ලං කරලා කරලා පෙන්වන්න කියලා. එතකොට තියෙන්නේ නොගැලපෙන රූප සටහනක්. අපි දැන් මෙහෙම ළඟට ගත්තොත් බලන්න දැන් හරියටම විලුඹ ගාවට දන ඉස්සාපුවාම අපිට මේ රූප සටහනේ දැනෙනවා නිකන් ඒක ඇහැට ප්‍රිය නැති ස්වරූපයක්. ඒ නිසා වඩා ඇහැට ප්‍රිය වෙන්න නම් දන හිස්ස වෙන්න ඕනේ ඈතින් තමයි අපි දන ගහන්නේ. දන ඉස් දෙක අතර හොඳ ඉඩක් තියෙනවා. හොඳයි. අපි බලමු දැන් කොහොමද මේ කොටස අතත් සමග කරන්නේ කියලා. ඔන්න ආරම්භ කරනවා සූදානම් වෙන්න. අත ගන්න බෙරපදේ ආරම්භයෙන් ප්‍රථමයෙන් අත වම් පැත්තට ගිහිල්ලා ඈතට වම් පැත්තට ගිහිලා ඉහලින් කැරකිලා ඇවිල්ලා තමයි දොම් කියලා තාලයට කකුල තියන්නේ. අපි නැවතවතාවක් බලමු. ඔන්න වම් පැත්තට අත දිග ඇරිලා ඈතින් කැරකිලා හොඳයි දොම් තක්කු දොම් ජින් තක්ක තාරි කිට. හොඳයි දරුවනේ අපි දැන් බලමු මේකේ ගායනයේ රහිතව මාත්‍රා හතරක් පමණක් නර්තනයේ යෙදিলা ඒ අදාළ තාල රූපයට අනුව කොහොමද නර්තනයේ යෙදෙන්නේ කියලා. හොඳයි ආරම්භ කරමු. තේ 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 දැන් මාත්‍රේ නර්තනය දෙන විදිය බැලුවා. හැබැයි අපි තානම ගායනා කරලා මේක නටන්න කලින් තව සුවිශේෂ දෙයක් ඉගෙන ගන්න ඕනේ. මොකද මංගලම් මාත්‍රා හමාර කිරීමේදී ඊට ආවේනික ගති ලක්ෂණ තියෙනවා. ඒ හමාරයන් පිළිබඳව අපි ඉගෙන ගන්න ඕනේ. හොඳයි. අපි ආරම්භ කරලා බලමු කොහොමද මේකේ හමාරය සිද්ධ වෙන්නේ. ජි කු තා ක ජි ජි කුන්ද ගා ත කුන්ද කුන්ද තා මේ බෙරපදයේ මංගලම් ප්‍රධාන බෙරපදයට අදාළ නොවුනත් අපි අර හමාර කිරීමේ පහසුව සඳහා
इवागे बेरपदयाक तमाई हमार किरीम कराने हुंदाय अभी आराधना करमु इसुरु गुरुतुमांटे पद कोटस करला पेन्नांड कियला तेई 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 हाँ जिको अतत् समग कोटस अभी आरंभ करमु तेई 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 गायने समग मे पलवेनी मात्रे नर्तने मात्रे तिगन गत्तनिसा हमारे तिगन गत्तनिसा अपत समगम नर्तने आरंभ करम ते 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 दरुने उब दुटुआ मात्रे हमार कलाट पस्से उब मीट प्रथमे निगन गन तीन वट्टम वलदी वट्टम वलदी वट्टम मात्रे यानकोट अपे पोडिकालदी मेक इगन गत्ता तुरंगावन्न मट समहार वीट मे माता रूपे मम करला पेन्नन्न कियन इसुरु गुरुतुमंट नेवतत ए कोटसे हमारे दी गन्न अंगहारे कोहोमद कियला होंदई आरंभ करमु तेई 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 हा दोम ताको दोम जिं ताक तारे केट दोम नवतत ईलंग कवियट नत्तम पलवेनी कविय दें अपिट गायना करान्न तीन पलवेनी कवियट अत गैनीम आरंभ करनो ए समगम मम हिताने ओबट पहेदिली वुना अत गैनीम हमार किरीम मात्रा नटीम मात्रा हमार कर नवत कवियट पिविसीम मे कोटस टिक पहेदिली वुना होंदई अपि ඔබ වෙනුවෙන් පළවෙනි කවිය ගායනා කරන්නයි දැන් සූදානම් වෙන්නේ නිලුපුල් ගුරුතුමන්ට ආරාධනා කරනවා බුද්ධරාජාය වැන්දේපාලමු දේවනෝසා කවියට අත ගැනීමත් ඔබ පෙර තානමට අතගත්තු විදිහටමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි
දෙවනි මාත්‍රයත් ඉගෙනගෙන ඒ දෙවනි මාත්‍රයට සම්බන්ධ කරලා ඔය අත ගැනීම නැවත අපි පුහුණු වෙමු ඊට පස්සේ අපි දෙවනි මාත්‍රය අභ්‍යාස කරමු හොඳයි ඉස්තුරු ගුරුතුමන්ට ආරාධනා කරනවා ඉන්නේ ඉදිරියට ඔන්න හොඳින් අභ්‍යාස කරන්න අත්ිනට අරගෙන දකුණු කකුල වම් කකුලට කෙලින් ඉදිරියට තියනවා හොඳයි වම් කකුල අංගහර මාත්‍රයේසේ දකුණු පැත්තෙන් ගෙනත් තියනවා හොඳයි දැන් දකුණු කකුල මණ්ඩියට අංගහර මාත්‍රයේ වාගේ වම් කකුල පිටිපස්සට වම් කකුල මණ්ඩියට දැන් දකුණු කකුලෙන් අපි පණිනවා තග්ගජින් පණිනවා වාගේ බලන්න පැනීම හොඳයි ඔබට මේ පැනීම පැහැදිලි වෙන්න මම ඉසුරු ගුරුතුමන්ට ආරාධනා කරනවා පැනීම ඉදිරියට හැරිලා කරලා පෙන්වන්න කියලා හොඳයි ඔන්න බලන්න පණින විදිය ඉවර වුණේ දකුණු කකුලට. එතකොට අපිට වම් කකුලෙන් මාත්‍රේ නැවත ආරම්භ කරන්න පුළුවන්. තව තවත් අපි බලමු මාත්‍රේ කොහොමද වෙන්නේ කියලා. හොඳයි. මුල සිට මාත්‍රේ ඔන්න සූදානම් වෙන්න දකුණ ඉදිරියට වම දකුණු පැත්තට දකුණු කකුල මණ්ඩියට වම් කකුල පිටිපස්සට වම් කකුල නැවතත් මණ්ඩියට දකුණෙන් පයින්න. අතත් සමග අපි බලමු බෙරපදෙත් එක්ක කොහොමද මේක වෙන්නේ කියලා. හොඳයි ඔන්න දෙවන මාත්‍රය ආරම්භ කරමු. දැන් අපේ දුටුවා කොහොමද ඒ අංගහර මාත්‍රයට හැඩහුරුකමක් තියනවා ඒ අංගහර සරඹේ හැඩහුරුකමක් අරගෙන තමයි මේ අලංකාර මාත්‍රය සකස් වෙලා තියෙන්නේ ඒ නිසා ඔබට පහසු වෙන එක අඳුන ගන්න පුළුවන් අපි දැන් බලමු අත ගැනීම කරලා පළවෙනි කවියට අත ගැනීම කරලා ඒ අත ගැනීමේ හමාරයත් සමග මේ මාත්‍රය කරලා මේ මාත්‍රයත් හමාර කරන්නේ කොහොමද කියලා මේ මාත්‍රයත් පෙරසේමයි අපි හමාර කරන්නේ හැබැයි අපිට सिद्ध වෙනවා මෙහිදී අතිරේක කොටසක් භාවිතා කරන්න මේ කොටස සුවිශේෂයෙන් ඔබ ඉගෙන ගන්න ඕනේ නැහැ මොකද පළවෙනි මාත්‍රය ඉගෙන ගනිද්දී අපි ඒ කොටස කරලා පෙන්වුවා ඔබට මම මේක කටින් කිය ඔබට පැහැදිලි වෙන්නේ නැහැ අපි කරලා බලමු කොහොමද මේ හැමාරේ මෙතෙන්දි සිද්ධ වෙන්නේ කියලා වම් පැත්තට ගමන් කරලා තමයි හැමාරේ ගන්න අපි සූදානම් වෙන්න තෙයි 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 හා ඩොම් තාකෝ ඩොම් Jiko tak jeje konde gata kunde kunde ta. පැහැදිලි. මේ මාත්‍රේ හමාර කරද්දී අපි එවැනි කොටසක් භාවිත කරනවා. අපි බලමු ගායනයටත් අතාරගෙන කොහොමද මේ මාත්‍රේ නටන්නේ කියලා. හොඳයි. ආරම්භ කරන්න. තෙයි. 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 බුද්ධරා Yeah.
හොඳයි. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති මාත්‍රයත් වඩා අපහසු මාත්‍රයක් නෙමේ. අපි දැන් සූදානම් වෙන්නේ ඊළඟ කවිය ගායනා කරන්න. අපේ නිලපුල් ගුරුතුමන්ට ආරාධනා කරනවා අපේ දරුවෝ වෙනුවෙන් ඊළඟ කවියත් ගායනා කරලා පෙන්වන්න කියලා. සිද්ධ වේයි ගාය ගුරුම පාවැද ගත් දරුවනේ අපි දැන් සෝදානම් වෙන්නේ ඔබ මාත්‍රා හමාර කිරීමක් ඉගෙන ගත්තානේ ජික්කුත්ක්ක ජිජිකුඳ වශයෙන් අංගහාරයක් අපි අංගහාරයට ඔබේ ශිල්පීය දක්ෂතා අනුව තව අංග එකතු කරගන්න පුළුවන් එවැනි සුවිශේෂ අංගහාරයන් තව කිහිපයක් ඔබට සරලව ඉදිරිපත් කරන්න තමයි සෝදානම් වෙන්නේ ඔබට පුළුවන් ඔබේ ශිල්පීය හැකියාව අනුව මේවා භාවිතා කරන්න හොඳයි අපි ඉදිරිපත් කරමු ජික්කුත්ක්ක ජිජිකුඳ වලින් පස්සේ ඉදිරියට එකක් කැරකිලා කොහොමද අපි මේ හමාරය ගන්න කියලා ඉසුරු ගුරුතුමන්ට ආරාධනා කරනවා. ඔන්න බලන්න එකක් කැරකිලා අපි ගන්නවා මේ හමාරය සූදානම් වෙන්න ජික්කෝ තාක්ක හොඳයි. ඔබ කැරකීම් හැකියාව තවදුරටත් ප්‍රගුණ කරලා තියෙනවා නම් ඔබට පුළුවන් මෙතන කැරකීම් දෙකක් යොදා ගන්න. ඒ වඩාත් අලංකාරයි. අපි බලමු මේ හමාරය කොහොමද වෙන්නේ කියලා. ඔබ දුටුවා ඒ හමාරය කැරකීම් දෙකක් සමග භාවය මේක අපිට ජිකුත්ක්ක ජිජිකුඳ ඉදිරියට පසු පසගත් අංගහාරයේ කැරකීම් වලට භාවිතා කරලා හමාරය අගට යොදා ගන්නත් පුළුවන් ඒ විදිහට විවිධාකාර විදිහට මේවා වෙනස් කර ගන්න පුළුවන් හොඳයි අපි දැන් බලමු දරුවනේ මේ නටපු මාත්‍රා දෙකට වඩා තරමක් සංකීර්ණ හැබැයි අපිට මංගලම් නර්තනයේදී දරුවනේ මේ අනවශ්‍ය විදිහට අලංකාර නටන්න බෑ අපි ඕඩියට නටනකොට තරම් තේයි මාත්‍රා වලට නටන තරම් එක ළඟ මේ මංගලම් ප්‍රධාන බෙර බෙරේ තියෙන බෙර පදේ තියෙන තාල ගති ලක්ෂණයට බෙර පදේ තියෙන ගති ලක්ෂණයට හානියක් වෙන විදිහේ මාත්‍රා මංගලම් නර්තනයේදී අපි යොදා ගන්නේ නැහැ. ඒ බෙර පදේ හැඩහුරුකම රැකගෙන තමයි ටිකක් සංකීර්ණ මාත්‍රයක් නර්තනය කළත් යොදා ගන්නේ. අපි බලමු තුන් අඩියත් සම්බන්ධ කරගෙන ඔබට මාත්‍රයක් ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙන්නේ. අපි කොටසෙන් කොටස මුලින් පුහුණු වෙමු. හොඳයි. ආරම්භ කරනවා. තුන් අඩියට හැඩහුරුකමක් තියෙනවා. ඒ විදිහටමයි මුල ආරම්භ කරන්නේ. එක දෙක තුන හතර ඒ කියපු හැම ගණන් කිරීමකටම කකුල මාත්‍රා දෙක ගානේ පෑගුණා නැවතත් බලා ගන්න හොඳට කකුල විතරක් එක දෙක තුන හතර හතර කියන මාත්‍රෙන් තමයි අපි දෙකක් පා ගන්න නැතුව එක කකුලක් විතරක් තිබුණේ ඊට පස්සේ හොඳයි නැවතත් අතත් සමග මේ කොටස අපි බලමු බලන්න ඇඟේ හැඩවෙන්නේ කොහොමද කියලා දකුණෙන් පාගෙන කොට වමටයි හැඩ උනේ දග්ග චින්ග දග්ග චින්ග දග්ග දග්ග චින් තාක තාරි කිට ඔන්න සුරලකට සූදානම් වුණා කකුල උස්සලා හොඳින් සුරලකට සූදානම් වෙනවා අපි නැවතත් බලමු සුරලට සූදානම් වෙලා නවතින තැන කොහොමද වෙන්නේ කියලා 1 2 ඔන්න කකුල උස්සලා ඉන්නේ ඔක්කොම ඔන්න විලුඹෙන් සුරල ආරම්භ කරනවා පිටිපස්සට එනවා සුරල දැන් ඔබේ කැරකීම් හැකියාවනෝ ගැහණු දරුවෙක් නම් පුළුවන් අපිට ඉදිරියෙන් කකුල තියලා කැරකෙන්න. අපි ඉදිරියෙන් කකුල තියලා කැරකිලා පෙන්නමු. ඔන්න ඉදිරියෙන් කකුල තියලා කැරකෙන්න පුළුවන්. පිරිමි දරුවෙක් නම් අපිට පුළුවන් එකක් නුහුරට කැරකෙන්න.
එහෙම නැත්තම් ඔබ කැරකීම් හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නම් උඩ එකයි බිම එකයි හරි බිම එකයි උඩ එකයි හරි තමුන්ට හුරු විදිහකට කැරකෙන්න පුළුවන්. අපි බලමු මාත්‍රයේ බෙරපදයක් සමග මේක එකට සම්බන්ධ කරගෙන. හොඳයි. ආරම්භ කරන්න තේයි. 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 දරුවනේ උඩ කැරකීමකුත් එක්ක කොහොමද අපි මාත්‍රේ භාවිතා කරන්න කියලා දකුණට එකක් වමට එකක් සමග මාත්‍රා දෙකක් විතරක් අපි ඉදිරිපත් කරන උඩ කැරකීමත් එක්ක කොහොමද මේ මාත්‍රේ ඉදිරිපත් කරන්න කියලා අපි බලමු දුරටත් මාත්‍රේ අලංකාර කරගත්තා. දැන් අපි සූදානම් වෙන්නේ මේ මාත්‍රේ තව දුරටත් විචිත්‍රවත් කරගන්න. ඔබේ ශිල්පීය හැකියාව ඔබට තියෙන විදිහට මේ මාත්‍රය තුළ පෙන්වන්නේ කොහොමද? අපිට මේකේදී අපේ නිපුණතාවයක් වෙනවා, අපේ ඉගෙනුම් ඵලයක් වෙනවා, ශිල්පීය හැකියාව තනිව ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙන එක. අපි බලමු මේකේද කැරකිලි වැඩි ප්‍රමාණයක් භාවිතා කරලා බිම කැරකිලි වැඩි ප්‍රමාණයක් භාවිතා කරලා උඩ කැරකීමක් සමග මේ මාත්‍රය අපි කොහොමද යොදාගන්නේ කියලා මංගලම් ගති ලක්ෂණයටත් හානියක් වෙන්නේ නැතුව. හොඳයි. එහිදිත් මාත්‍රා දෙකක් පමණක් අපි ඔබට ඉදිරිපත් කරනවා. දරුවනේ අපි සෝදානම් වෙන්නේ අපි දැන් නටපු මාත්‍රයට හමාරයක් නටන්න. මේකේ හමාරයත් අපි පෙර හමාරයන්ට වඩා ටිකක් සුවිශේෂෝ විදිරිපත් කරනවා. ඔබට පුළුවන් බොහොම විචිත්‍රවත්ව මේ හමාරය මීටත් වඩා තව කොටස් එකතු කරගෙන ඉදිරිපත් කරන්න. අපි දැන් බලමු කොහොමද වෙන්නේ කියලා. සුරලකට සෝදානම් වෙනවා. හමාර වෙනතන බලාගන්න සුරලකට සෝදානමින් ඉන්නේ. ආ කඩතක තරිකිට කිටිතක තක තරිකිට කඩතක තරිකිට ජීකෝ තාක ජී ජී කුම් ගදකින්ජි ගදකින්ජි ගදක දකුන් තක ජෙන් නැවත වතාවක් අපි බලමු කොහොමද වෙන්නේ කියලා තෙයි 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 හා කඩතක තරිකිට කිටිතක තරිකිට කඩතක තරිකිට ජීකෝ තාක ජී ජී කුම් දග ජිංග දග ජිංග දග දග ජිග තක ජෙන් හොඳයි බෙරවාදනයත් සමග බලමු කොහොමද මේ හමාරය වෙන්නේ කියලා මෙහිදී ඔබේ ශිල්පීය දක්ෂතාවයේ වඩාත් පෙනෙනවා මේ තජ්ජිත්තොන්නම් හැඩහුරුකමට මේ අංගහාරය භාවිතා කරද්දී වඩා වැඩි අවකාශයක් මේ අවකාශය අපිට භාවිතා කරන්න පුළුවන්නේ හොඳින් අවකාශය භාවිතා කළා වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් අරගෙන තජ්ජිත්තොන්නන්තා නටද්දී ශිල්පියාගේ අර ශිල්පීය නිපුණතාවයේ හැකියාව සහ නර්තනයේ විචිත්‍රත්වය තවදුරටත් වැඩි වෙනවා අපි බලමු කොහොමද हमारे कराने के लिए बिरवादने समग सुदाना मेड ते 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 हा හොඳයි දැන් ඔබට තිබෙන්නේ කවියට අත අරගෙන මාත්‍රේ නටලා මාත්‍රේ හමාර කරන්න අපි බලමු කොහොමද මේ බෙරවාදනයේ ගායනය සහ නර්තනය එකට එකතු වුණාම මංගලම් නර්තනයේ විචිත්‍රත්වය කොහොමද කියලා ආරම්භ කරමු තේ 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 සිද්ද වී
බුද්ධධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නෙන් අවසර අරගෙන තමුන්ගේ ගුරුවරුන්ගේ දෙමව්පියන්ගෙන් අවසර අරගෙන අපේ නර්තනය කරන පොළොව මහීකාන්තාවගෙන් අවසර අරගෙන මංගලම් වල ඊළඟ ගායනා සකස් වෙලා තියෙන්නේ සභාවට සෙත් පතන්න නැත්තම් මංගලම් ජය මංගලම් ජය මංගලම් ජය මංගලම් මංගලම් श्री मंगलम श्री मंगलम श्री मंगलम मंगलम शुभ मंगलम शुभ मंगलम शुभ मंगलम मंगलम मे सबे समटम वेव जय श्री मंगलम इति मे आदिवासी मे गायना यदिलतीन तव बहु कवि प्रमाण कपिट मंगलम वलदी भाविताकरण पुलवा इति मे गायना वलटा तपिट अतार अतरगनी मकरला मात्रा नटन पुलवा नमु तपि दंसोदानम वेन्ने कस्तिरम नर्तने करंड तीन काल वेलावे හැටියට කස්තිරම ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. කස්තිරම දැන් ඔබට තිරේ දිස් වෙනවා. ඔබට පුළුවන් අපිත් එක්ක මේ කස්තිරම තාලයේ තබමින් කියන්න. හොඳයි. තිත නැවතත් වාදනය කරමු. තුන් සුළු දෙමහා පස් තිත. තිත් 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 තේයි. තේයි. හොඳයි. Gat, get, tat, jing, tak, tari, kit, gajit, kundat, chiku, tak, tari, kit, gat, kuku, dat, chiku, tak, tari, kit, gat, kund, kund, ta, tak, tari, kit, tak, jit, tat, Jing tak tari kit gajit kundat Jing tak tari kit gat kuku dat Jiku tak tari kit gat kund kund tak tak tari kit gat jit tat Jing tak tari kit gajit kundat jiku tak tari kit tak jit tat jing tak tari kit gajit kundat jiku tak tari kit gat jit tat jing tak tari kit tak jit tat jing tak tari kit gat kukundat jiku tak tari kit gat kund kund tajitun namta hondai tikak deergha kastirama me kastirame thiyenawa mudun wenawa kiyana sastre gati lakshane pada dekata bedila mudunata mudunata එකතු වෙලා එන ලක්ෂණය තියෙනවා. හොඳයි. අපි මේ නර්තනයේ යෙදෙන අංගහාරයන් බලමුකෝ එකින් එක කොහොමද වෙන්නේ කියලා. ඉසුරු ගුරුතුමන්ට ආරාධනා කරනවා අංගහාරයන් ඉදිරිපත් කරන්න. බලමු ගජ්ජිත්තත් චින්තක තරිකිට කියවුවාම ගත් කියලා ඉස්සරහට කකුල තිබ්බක් ගත්. ජිත් කියපුවම පිටිපස්සේ කකුල තියෙන තැනමයි තත් කියම කකුල උස්සලා ආකාශ පාද. කකුල උස්සලා තියෙන්නේ. ඊට පස්සේ ජින් තක්ක තාරි කිට පෑගුණා. හොඳයි. නැවතත් ගජ්ජිත්තත් චින්තක තරිකිට tei 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 gat jit tat jing tak tari kit ona gajit kiyala kakula idirien tiyenawa gajit kundatwan kakula paeguwa jikutaka mandiyata genawa karakila jikutaka tarikita mandiyata paeguwa nawathath e deka vitarak api balamu kohomada wenne kiyala sudanam wenna tei 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 ha gat jit tat jing tak tari kit gajit kundat chiku tak tari kit den gata kukundat chiku tak tari kit apita puluwang idiriyata pasu pasata pa gannat puluwan naththam gata kukundat kiyana eke me kukundat kiyana kotasa hondin paagena widihata nadanna puluwan mewa me angaharayan me widihatama viyayutui kiyala api kohediwat kiyanne neha mokada තමුන්ගේ ගුරුතුමා හෝ ගුරුතුමිය තමුන්ට උගන්වන විදිහට භාවිතා කරන්න පුළුවන්. අපි ගත කුකුඳත් කීප විදිහකට නටලා බලමු. හොඳයි. ඉදිරියට පසුපසට අරගෙන ගත කුකුඳත් හමාරයකට සූදානම් වෙන විදිහට අපි ඉස්සෙල්ලා කරලා බලමු. සූදානම් වෙන තෙයි 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 හා ගත කුකුඳත්
ಚಿಕ್ಕು ತಕ್ಕ ತಾರ್ರಿ ಕಿಟ್ಟ ಗತ್ತ ಕುಂದ ಕುಂದ ತಾ ಹಿಮ ನಟನ್ನತ್ ಬೋಲುವಾ ತವ ವಿಧಿಯಕ ಅಪಿ ಬಲಮು ಗತ್ತ ಕುಕುಂದತ್ ಕಿನೆಕ ಪಾಗಲ ಗತ್ತ ಕಿನೆಕ ಮಂಡಿಯೇ ಹೊಂದಟ ಪಾಗಲ ಕುಕುಂದತ್ ಏ ಅಕುರೆನ್ ಅಕುರ ಪೇಂಡ ಪಾಗಲ ನಟಮ ಸೂದಾನಂ ವೆಂಡ ತೇಯ್ 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 ಗತ್ತ ಕುಕುಂದತ್ ಚಿಕ್ಕು ತಕ್ಕ ತಾರ್ರಿ ಕಿಟ್ಟ ಗತ್ತ ಕುಂದ ಕುಂದ ತಾ එතකොට ඔබට පැහැදිලි වෙනවා කුකුඳත් කියන කොටස ගන්නකොට කකුල අකුරු එකින් එකට පෑගුණා නැවතවතාවත් ඒ විදිහට නටලා බලමු ගත කුකුඳත් සූදානම් වෙන තෙයි 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 හා ගත කුකුඳත් ජික්කු තක තරි කිට ගත කුඳ කුඳ තා හොඳයි දරුවනේ මේ ගත්ත අංගහාරයෙම තමයි අපි වමට නටන්නේ वमटनटने मे अंगहारेम एनिसा उबट ममता वम वमटनाटन कुटस्थनेवस्थिपत्को अभी एक सरे दकुन सह वम मे कुटस्थमना नटल बलम सूदान वेन्द බලමු මේ මුදුන් කරන කොටස කොහොමද නර්තනයේ දෙන්නේ කියලා ගජිත්ත ජින්තක තරිකිට ගජිත් කුඳත් ජිකුතක තරිකිට තකජිත්ත ජින්තක තරිකිට ගජිත් කුඳත් ජිකුතක තරිකිට පෙර අංගහාරයේ සේමයි ආරම්භ කරමු තෙයි 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 දැන් අපි තවදුරටත් මේ පදේ මුදුන් කරනවා ගජ්ජිත්ත ජින්තක තරිකිට තකජිත්ත චින්තක තරිකිට තවත් කැටි කරනවා ඒක අපි දෙපස්සට ගමන් කරන අංගහාරයක් භාවිතා කරන්නේ එයත් බොහොම සරලයි අපි බලමු කොහොමද කරන්නේ කියලා සූදානම් වෙන්න තෙයි 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 හොඳයි දැන් අපි සූදානම් වෙන්නේ මේ කස්තරම හමාර කරන්න ගත කුකුඳත් ජිකුතක තරිකිට ගත කුඳ කුඳ තජ්ජිත් තොන්නන්ත අපි තාලේ සමග බලමු ගත කුකුඳත් ජිකුතක තරිකිට ගත කුඳ කුඳ තජ්ජිත් තොන්නන්ත මෙතෙන්දිත් ගත පාගල මණ්ඩියේදී කුකුඳත් ඉදිරියෙන් කකුල තියලා අරගෙන हमारे सूदानाम तज्जिता वलिंग हमार वे अंगहार अक्तमी पत्र अभी बलम कर्ण गुहमद के सूदानाम तेय 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 හොඳයි නැවතත් බලමු අපි मे यम संकीर्ण अंगहार किहिप्या एकत्व गतिया उबट दरेन्न पुला नमु कोटसें कोटस होंदिंग अभ्यास करान मेक उबट करान पुलवा अभी बलम कोमद वेन्नी केला नव तत्तारंभ करान गत कुकुंदा तेई 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 गत कुकुंदा
चीकु ताक तारी किट गात कूंद कूंद तच्चित्तोन्नम ता मम हितन ओबट पहेदिली कियला नैवत वतावक बलमु सूदानम वेन्न तेई 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 गा දැන් අපි සෝදානම් වෙන්නේ මෙතෙක් වෙලා කොටස් වශයෙන් ඉගෙනගත්තු කස්තිරම සම්පූර්ණයෙන් නර්තනය කරන්න. අපේ ඔබට ආරාධනා කරනවා අපේ ඉසුරු ගුරුතුමත් සමගම නර්තනයේ දිලා අභ්‍යාස කරන්න කියලා මංගලම් නර්තනයේ කස්තිරම ආරම්භ කරමු. ඉතින් දරුවනේ අපි අද දවසේ ක්‍රියාකාරකම අවසන් කරන්නයි සෝදානම් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපි මෙතෙක් වෙලා ඉගෙනගත්ත මංගලම් නර්තනය සම්පූර්ණයෙන් ඉදිරිපත් කරන්න සෝදානම් වෙනවා. සම්පූර්ණයෙන් කිව්වට දරුවනේ මේ කාල වේලාවේ හැටියට අපිට සියලුම මාත්‍රා නටන්න බෑ. අපි එක කවියකට හස්ත චලන පෙන්නලා ඊට අදාළ මාත්‍රේ නටලා ඒ මාත්‍රේ හමාර කරලා කස්තිරම නර්තනය කරනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ සමග අභ්‍යාස කරලා ඔබේ හැකියාවන් දියුණු කරන්න මේ අප ඉදිරිපත් කළාට වඩා විචිත්‍රවත් නිර්මාණශීලී සහ ශිල්පීය ගුණෙන් යුක්ත මාත්‍රා සකස් කරගන්න හැබැයි උඩරට නර්තන සම්ප්‍රදායේ අංගහාරයන්ට නියමයන්ට ඒ ගති ලක්ෂණයට හානියක් නොවන විදිහට හොඳයි අපි මංගලම් නර්තනය මුල ඉඳලා දැන් නරඹමු सारण आत्मो
ඔබ මේ ක්‍රියාකාරකම අවසානයේදී මෙන්න මේ දේවල් පිළිබඳව නිපුණතාවයන් ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ මේ ඇගයින් වලට ඔබ සූදානම් වෙන්න ඕනේ මංගලම් නර්තනාංගයේ සුවිශේෂ ලක්ෂණ පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම මංගලම් බෙරපදයේ නිවරදිව තාල තබා කියන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ මංගලම් කවි ගායනය කරමින් හස්ත චලන ඉදිරිපත් කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ බෙරපද වාදනය අනුව සාමූහිකව සහ ඒකලව සමූහයක් එකතු වෙලා නටන්න ඒ වගේම තමුන් තනියෙන් තමුන්ගේ ශිල්පීය හැකියාවන් පෙන්නමින් මේ නර්තනය ඉදිරිපත් කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ කියන ඉගෙනුම්ඵල ඔබ සාධනය කරගත්තා නම් මේ ඇගයීම ඔබට බොහොම ඇගයීමට බොහොම සරලව මුහුණ දෙන්න පුළුවන් ඉතින් සියලුම දෙනාට සුබ මංගල්‍යයක් වේවා ජය මංගල්‍යයක් වේවා ඔබේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා අපේ කවුරුත් විශ්වාස කරන විදිහට උතුම් ත්‍රිවිධ රත්නයේ ගුණ තේජානුභාවෙන් විජයශ්‍රී ජයශ්‍රී මාබෝධින් වහන්සේගේ ආශිර්වාදෙන් මේ අපි කතා කරන නර්තන සම්ප්‍රදායත් එක්ක බැඳිලා ඉන්න අල්පේසාක්‍ය මහේසාක්‍ය 33 කෝටිය දෙවිදේවතාවුන් වහන්සේලාගේ අනන්ත වූ ගුණ තේජානුභාවෙන් ඔබට ජය මංගල්‍යයක්ම වේවා ආයුබෝවන්.